සජීත් ප්‍රේමදාස මාත්මයා වෙනුවෙන් අපි මේ සටන ගෙනියන්නේ වෙනකොටත් නෙවේ. වතුකරේ ඉන්න මිනිස්සු ගීල පදිංචි වුණා. මට මතකයි වන්නේ බවුණියා කෙල්නොච්චි එන තැන්වලට ගිල පදිංචි වුණා. එතුමා ඉන්න කාලේ මට මතකයි ඒ මිනිසුත් මොකා වුණත් ප්‍රශ්නයකට මැදිහත්තුුණා. මැදිහත්තුුණා පස්සේ එතනත් ගිල්ලා ඒ මිනිසු නන්නතර වුණා, නැති වුණා, මැරුවා. ඒ මිනිසුගේ අම්මල තාතාල නැති වුණා, සහෝදර සහෝදරයෝ නැති වුණා, ඒවගේ අක්ක මංගිල් මල්ලිලා නැති වුණා. ඒවාගේම මට මතකයි කොළඹෙන් වතුකරේ මිනිස්සු ඉන්න කාලේ, ඒ එතුමා ඉන්න කාලේ ඒන් වතුකරේ ඉඳලා කොළඹට ආවිලා හිටපු බිස්නස් කරන කණ්ඩායමක් කොහොමත් පස් දෙනෙක් වගේ බේරගෙන ගියා. බේරගෙන ගිහිල්ලා කොහොමරි කප්පන් වලට වෝ මොන හේතුවටද අපට දන්නේ නැහැ, ඒ මිනිස්සු මරලා දැම්මා අවිසාවලේ කියලා කැලේක ගිහිලා මරලා දීලා තිබුණා. ඐඩෙන්ටිෆයි කරගන්න බැරි වෙලා තිබුණේ, මොකද මූණ ලොක්කම පුච්චලා. ඒ වගේ වතුකරේ මිනිස්සුගේ ජීවිතේ නැතිබුණේ, උගක් අපහසුට පත් වුණේ අපේ මහින්ද කාලේ. ඒක මම මේ පැහැදිලි කරන්න කැමතියි. මොකද ඒ වගේම යාපන වේවා, බැටිකලෝ වේවා, තව අනිත් මේ පළාතේ දෙමළ මිනිස්සු වගේ මේ උගා දේවල් නැතිබුණේ මහින්ද කාලේ. ඉතින් අපේ මට මතකයි දැන් ඒතුමා සුදුවෑන් මේ සක්කරණයක් තියාගෙන හිටියා. ඒකින් කියලා බේරගෙන යනවා, බේරගෙන කියලා මරලා දානවා. දැන් අපේ රනිල් ආණ්ඩුවේ ඉතින් එහෙම සිද්ධියක් නෑ තියෙන්නේ. සුදුවෑන් එක එවනවා, ඒක ඇම්බියුලන්ස් වාහනයක් කියලා මං හිතන්නේ සනිප නැත්තම් ඕගොල්ලෝ අරන් කියලා ස්පිතාලට ගෙනියලා ආපු කෙනා ඕගොල්ලෝගේ වලට බාර දෙනවා. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ කල්පනා කරගන්න ඕනේ සුදුවෑන්ද ඕගොල්ලන්ට ඕනේ නැත්නම් සෞඛ්‍ය සේවයද ඕගොල්ලන්ට කියලා බලාගන්න ඕනේ අපේ කට්ටිය. අපි UNP